පොඩ්ඩයි පොඩ්ඩයි ලිටල් ලිටල් කියන්න එපා. එහෙනම් මොකක්ද අපි කියන්න ඕනේ? ඔයාලා අහලා තියෙනවද සමහර කට්ටිය ඉංග්‍රීසි කතා කරද්දී ලිටල් කියන වචනය වගේම a little bit කියලා යෙදුමක් පාවිච්චි කරනවා. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? ඇත්තටම සීමිත ප්‍රමාණයක් ටිකක් පොඩ්ඩක් මෙන්න මේ වගේ අර්ථයක් ඉස්මතු කරන්න අවශ්‍ය වෙද්දී අපි ලිටල් කියන වචනය වගේම a little bit කියන යෙදුමත් එක හා සමානව පාවිච්චි කරනවා. හැබැයි හිතන්නකෝ එකම අවස්ථාවකදී එකම වාක්‍යයක් ඇතුළත අපිට සිද්ධ වෙනවා ටිකක් ටිකක් කියලා දෙතුන් පාරක් කියන්න. අන්න ඒ වගේ අවස්ථාවක එක අවස්ථාවකදී ලිටල් කියන වචනයත් අනිත් අවස්ථාවේදී a little bit කියන වචනයත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණයක් බලමුකෝ. I ate a little soup and a little bit cheese. මම සුප් එකක් කෑවා ඒ වගේම චීස් ටිකකුත් කෑවා. දැන් මෙතනදී සාමාන්‍යයෙන් සුප් එක තමයි අපි වැඩිපුර ආහාරයට ගන්නෙ. හැබැයි මට කියන්න ඕනේ සුප් ටිකක් බිව්වා චීස් ටිකකුත් කෑවා. මේ දෙකම පොඩ පොඩ තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි සුප් එකට වඩා අඩු වෙන සාමාන්‍යයෙන් චීස් කෑවෙන්නේ. අන්න ඒක නිසා ඒ අඩුවෙන් පාවිච්චි කරන දේ වෙනුවෙන් මම little bit කියන යෙදුම පාවිච්චි කරා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එකම වාක්‍යයක් ඇතුළත little little කියලා දෙපාරක් කියන්න අපිට සිද්ධ වෙනවා නම් වැඩිපුර ප්‍රමාණයක් තියෙන දේ වෙනුවෙන් little කියලා පාවිච්චි කරනවා, ඊට වඩා අඩුවෙන් තියෙන දේ වෙනුවෙන් a little bit කියලා පාවිච්චි කරනවා. ඊළඟ අවස්ථාව තමයි ගොඩාක්ම පොඩ්ඩක් ගොඩාක්ම සීමිත ප්‍රමාණයක් පුංචිම පොඩි ප්‍රමාණයක් කියලා කියන්න ඕනේ වෙද්දී අපි a little bit කියන යෙදුම පාවිච්චි කරනවා. දැන් හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. ඔයාගේ පාටි එකට කවුරු හරි යාළුවෙක් එනවා. යාළුවාගේ ටී-ෂර්ට් එකේ කෝපි සුට්ටක් වැටිලා තියෙනවා. දැන් මේ කෝපි ටික යාළුවා දකින්නේ නැහැ. යාළුවා මේ කෝපි ටික දකින්නේ නැහැ කියලා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි ටී-ෂර්ට් එකේ වැටිලා තියෙන්නේ. හැබැයි ඔයා ඒක දකිනවා. ඔයාට කියන්න පුළුවන් you have a little bit coffee on your shirt. ඔයාගේ ෂර්ට් එකේ කෝපි සුට්ටක් තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් මේක ඉතාමත් සීමිත ප්‍රමාණයක්නේ. ඒකනේ යාළුවා දැක්කේ නැත්තේ. අන්න ඒ අවස්ථාවේදී little bit කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට please add a little sugar and a little bit plums. කරුණාකරලා සීනි ටිකකුයි plums ටිකකුයි add කරන්න. දැන් බලන්න මෙතනදිත් පොඩ්ඩක් පොඩ්ඩක් කියන අවස්ථාව අපි දෙතුන් පාරක් පාවිච්චි කරලා තියෙනවා. කරුණාකරලා add කරන්න, එකතු කරන්න. a little sugar, සීනි ටිකක් සහ a little bit plums, plums ටිකක්. දැන් සාමාන්‍යයෙන් මොකක් හරි කෑමකට අපි සීනිද වැඩිපුර දාන්නේ plums ද වැඩිපුර දාන්නේ? ප්‍රධාන වශයෙන් අපි දාන්නේ සීනිනේ වැඩිපුර. හැබැයි සීනි පොඩ්ඩයි කියලා තමයි අපිට කියන්න ඕනේ. ඒ පොඩි ප්‍රමාණයටත් වඩා පොඩ්ඩක් තමයි plums එකතු කරන්නේ. ඒක නිසා a little sugar කියලා මම කියනවත් එක්කම දෙවැනි අවස්ථාවේදී පොඩ්ඩක් කියලා කියන්නේ කොහොමද? a little bit plums කියලා කියනවා. ඊළඟට she has applied a little bit makeup on her face. අය මූනේ මේකප් චුට්ටක් තාලා තියෙනවා. She has applied කියලා කියන්නේ අය apply කරලා තියෙනවා, දාලා තියෙනවා. A little bit ටිකක් makeup, makeup එකක් on her face, ඇගේ මූනේ. දැන් බලන්න කවුරු හරි කෙනෙක් ඉතාමත් සුළුවට සීමිත ප්‍රමාණයකින් මේකප් එකක් දාලා තියෙනවා. ඒ ගැන කතා කරද්දී අපි a little bit කියලා පාවිච්චි කරනවා. ඒක පේන්නෙම නැති තරම් පොඩි ප්‍රමාණයක්. අන්න ඒ අවස්ථාවේදී අපිට a little bit කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න එකම වාක්‍යයක little little කියලා නැවත නැවත පාවිච්චි කරනවා නම් සුළු ප්‍රමාණයක් තියෙන්නේ මොකක්ද? ඒ අවස්ථාවේදී a little bit කියලා අපි පාවිච්චි කරනවා. ගොඩාක්ම සුළු ප්‍රමාණයක් සීමිත ප්‍රමාණයක් තියෙන දේ ගැන කතා කරන්න. එහෙම නැත්නම් ඉතාමත් සීමිත ප්‍රමාණයක් ගැන කතා කරනවා නම් එතනදී a little bit කියන යෙදුම අපිට පාවිච්චි කරන්න පුළුවන්.
දැන් ඔයාලට පුළුවන් ගෙදර ඉඳලා පියවරෙන් පියවර තනිවම ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න වෛරල් බීම් ස්පෝකන් ඉංග්‍රීසි රහස් කියන DVD පටේ මිලදී ගත්තොත්. ඉතින් DVD පටේ ඔයාලගේ නිවසට ලැබුණ පසුම ඔයාලට පුළුවන් මුදල් ගෙවන්නත්. DVD පටේ මිලදී ගැනීමට කැමති නම් පහත දැක්වෙන දුරකථන අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් යොමු කර අදාළ විස්තර ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.